හරි මම ඉස්සෙල්ලම මෙතෙන්දි කරන්නේ පිටුවේ මැද ලකුණු කරලා ඉවර වෙලා ලෑල්ල අඳිනවා එක පැත්තා ඊට පස්සේ ඊර අඳිනකොට ඒ ඉරට සමාන්තරව තමයි අනිත් ඉර අනිත් පැත්තට අඳින්නේ නමුත් පරයාලෝකණිය යම් කිසි ප්‍රමාණයක් එකතු කරලා කොට කරලා පෙන්නනවා ඊට පස්සේ පළල පැත්ත සහ දිග පැත්ත අඳින අතරෙම ඒකට ප්‍රතිවිරුද්ධ අනිත් පැති දෙකත් ඇඳගන්න ඒ ඇඳ ගන්නකොට තමයි නියමාකාරයෙන් හැඩේ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට තව දෙයක් තමයි මම මෙතෙන්දි උඩ අතට ඉරි ටික ඇඳ ගන්නවා ලම්බකව පිටුවේ මායිම් කෙලින් තියෙන නිසා ඒ මායිමට ලම්බකව උඩට ඉරි ටික ඇඳ ගන්න අපි සාමාන්‍යයෙන් ගේක කණුවක් හදනවා වගේ කියලා හිතාගෙන උඩට ඉරි ටික ඇඳලා ඉවර වෙලා ඒකේ ඝනකම ලකුණු කරලා පෙන්නනවා ඒ පෙන්නන කොටත් යම්කිසි ප්‍රමාණයක පරයාලෝකනයක් එකතු කරනවා එකතු කරලා ඉවර වෙලා ඊළඟට ඒ ලෑල්ලේ අඩුපාඩු හදා ගන්නවා ඊට පස්සේ බලන්න ඕන මේ මුළු වලින් කැපෙන්නේ නැතුව අඩුම ගානේ අඟලක් අඟල් භාගයක්වත් ඉඩ තියෙන්න ඕන අඩුවෙන් තියෙන්නත් බෑ වැඩියෙන් තියෙන්නත් බෑ එහෙම වුණාන් පස්සේ වෙන්නේ මේ සංරචනය ඔයාලට හරියට කරගන්න බැරිව යනවා ඒක නිසා ඉස්සරහෙනුත් ඉඩ වැඩියෙන් තියන්න එපා උඩින් තියන්නත් එපා ලෑල්ල සාමාන්‍යයෙන් චිත්‍ර භාගයකට වගේ උසකට එන්න හදා ගන්නවා ඊළඟට මම මෙතෙන්දි උසම වස්තුව ඇඳ ගන්නවා උසම වස්තුව සෙල ලකුණු කරලා ඉවර වෙලා ඒ ලකුණු කරගනිපු එකේදී ඊළඟ වස්තුව මං හිතන්නේ දැන් මෙතන මං අඳිනවා කලයක් ඒ කලේ අඳිනකොට ඒ කලේ උස මම ලකුණු කර ගන්නවා ඊට පස්සේ කලේ කොච්චර ඇල වෙලාද තියෙන්නේ කියන පෙන්වන්න ඇදට ඉරක් අඳිනවා ඊට පස්සේ ඒකේ නැවෙන තැන් ටික මම ලකුණු කරනවා දෙපැත්තට කොච්චර පළලක් තියෙනවද කියලා ලකුණු කර ගන්නවා ඊට පස්සේ ඒ දෙක යා කරලා හැඩේ ලකුණු කර ගන්න පුළුවන් මට ඊට පස්සේ මේ විදියට ඉරි කීපයකින් ඇඳට කමක් නැහැ. ඉරි එකපාරට අඳින්න බැරි නිසා ඉරි කීපයකින් ඇඳලා ඉවර වෙලා මේ හැඩය අදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම හැම වෙලාවෙම කෙලින් අඳිනවා පළල පෙන්න තැන් සහ නැවෙන තැන් වලදී ඊට පස්සේ තමයි ඒකට ත්‍රිමාණත්වයක් එකතු කරන්නේ. මේ විදියට කටේ හැඩේ ඇඳ ගන්නවා. ඒකේ අපි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් කොච්චර දැන් උඩින්ම පේන හැඩේ පහලට එනකොට ටික ටික වක්‍රය වැඩි වෙනවා. ඒ කියන්නේ ඇස් මට්ටම වෙනස් වීම අර මැදින් ඇඳපු රේඛාවේදී පහලට සහ උඩට ගමන් කරනකොට වෙනස් වෙලා පේන්න ඕන. ඒක නිසා කටේදී අඳින හැඩයයි, කට නැවෙන තැනදී අඳින හැඩයයි, මැදදී අඳින හැඩයයි රවුම් වල ස්වභාවය වෙනස් වීම අනිවාර්යෙන් වෙන්න ඕන. ඊළඟට මම මෙතෙන්දී අඳිනවා කොළ අත්ත ගමන් කරන දිශාව ඉස්සෙල්ලම මම පෙන්නනවා. ඊට පස්සේ පත්‍ර වල හැඩේ අඳිනවා පත්‍ර වල හැඩේ අඳින අතරේ නාරටි වලින් තමයි මම ඒක ප්‍රධානව පෙන්වන්නේ ඊට පස්සේ මම මෙතෙන්ද මලක් එකතු කරගන්නවා ඒ මලේ හැඩේ ඇඳ ගන්න කලින් ඒ ප්‍රමාණය ලකුණු කරලා පෙති ප්‍රමාණය ලකුණු කරගන්නවා ඊට පස්සේ යම්කිසි අඩු වැඩි වීම එන්න පුළුවන් ඒ වෙන ඒවා පොඩ පොඩ අපිට අනිත් පෙති වලින් අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් එහෙම හදාගෙන ඉවර වෙලා ඉරි කීපයකින් මේක ගොඩ නගා ගන්න ඕන අපි අඳින්නේ චිත්‍රයක් කාටුන් එකක් වගේ නෙමෙයි ෆොටෝ එකකුත් නෙමෙයි ඒක නිසා ඒ අඳින ශිල්පියාගේ රේඛාවන් වල හැඩ අනුව තමයි හැම වෙලාවෙම තීරණය වෙන්නේ තමන්ගේ කොච්චර දක්ෂතාවයක් තමන් අඳින වස්තුවේ පේනවද කියන එක ජීව ගුණය ලබා දෙන්න පුළුවන් ඒ රේඛා වැඩි ප්‍රමාණයක් එකතු කිරීම තන් රේඛාවකට වඩා මෙන්න මේ විදියට මං වද මලක් විදියට ඒක පරිවර්තනය කරපු හින්දා වද කොලයක් විදියට පේන්න ඒකේ හැඩේ වෙනස් කරගත්ත එක විතරයි කරේ මොන කොලේ ඇඳත් ඊට පස්සේ බාහිර හැඩෙන් ඒක වෙනස් කරගන්න පුළුවන් ක්‍රෝටන් කොලයක් වුණත් ඒ විදියටම තමයි සාමාන්‍යයෙන් කෙලින් හැඩේ ඇඳලා ඉවර වෙලා නැවෙන තැන් ලකුණු කරගත්තාන් පස්සේ ඒක හදා ගන්න පුළුවන් ඊළඟට මං මේ ද්‍රව්‍ය හරහා විනිවිද පේන විදියට කෙලින් ඉරි ඇඳ ගන්නවා ඒ ඇඳගන්නේ පෙට්ටිය අඳින්න පෙට්ටිය අඳිනකොට ලම්බ කිරි ටික ඉස්සෙල්ල ඇඳගත්තා ඊට පස්සේ අඩිය පෙන්න නිර්ද කී ළඟට ඇඳගත්තා මෙන්න මේ ඉරි තුන
හරියට තිබුණේ නැත්තම් මේ ද්‍රව්‍ය කට්ටලේ අනිවාර්යෙන් වර්ධිනවා. ඊට පස්සේ ඒ ඇඳ පිරි වලට සමාන්තරව තමයි අනිත් ඉරි පිහිටවන්නේ. යට ඉර අඳින අතරෙම උඩ ඉරත් අඳිනවා. පැත්තේ ඉර අඳින අතරෙම අනිත් පැත්තටත් ඉර අඳිනවා. ඒ විදිහට ඉරි ඇඳගත්තයින් පස්සේ තමන්ගේ අතෙන් හැඩේ ගිලිහිල යන්නේ නැහැ. එම මොහොතෙම ඒ හැඩේ එහෙමම තියෙද්දි අත චුට්ටක් එහාට මෙහාට කරලා රේඛාව ඇඳගත්තයින් පස්සේ හරියට ද්‍රව්‍යයේ සමාන්තර බව එනවා. ඒක නිසා ඒ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන් ඕනම ගණක හැඩයක් අඳිද්දි සහ පෙට්ටියක හැඩයක් සිලින්ඩරයක හැඩයක් අඳිද්දි ඒකේ පළල පෙන්නකොට අනිවාර්යයෙන්ම ඒ රේඛාවන් අඳින්න පුළුවන්. ඊළඟට මම මේ පෙට්ටිය උඩ කොමඩු කෑල්ලක් අඳිනවා. ඒ කොමඩු කෑල්ල කොලෙන් යම්කිසි ප්‍රමාණයක් වැහිලා තියෙන විදිහට අඳිනවා. එතකොට ඔන්න මම එතෙන්දී ඒ කොලේ යට තියෙනවා කියන එක පෙන්වන්න ඒ පේන්නේ නැති ටික තියලා තියෙනවා. ඊළඟට මේක මට ඉස්සරහින් පොඩි ප්‍රමාණයක් පේනවා. ඊළඟට මට අඳුරු වෙන තැන් ටික ටික අඳුරු කරගන්න පුළුවන්. මට රසවත් වෙන තැන් එවලේ වැඩ කරන්න පුළුවන්. පස්සේ වැඩ කරන්නත් පුළුවන්. ඊළඟට මේක උඩ රෙදි කෑල්ලක් මම අඳිනවා. දැන් මේ රෙදි කෑල්ල ඇඳෙන්නේ අර පෙට්ටිය උඩම තමයි. ඒ පෙට්ටියේ හැඩේ ආධාර කරගෙන තමයි රෙදි කෑල්ලේ හැඩේ අඳ ගන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ල රෙදි කෑල්ල අඳින්නේ නැහැ. ඉස්සෙල්ල අඳින පෙට්ටිය ඊට පස්සේ ඒක උඩ ගලා යන හැඩේ අපි රෙදි කෑල්ලෙන් පෙන්වන්න ඕන. එතකොට රෙදි කෑල්ල මොකක් උඩද තියෙන්නේ කියලා අපිට දැනෙනවා ඇඳලි උරුණයෙන් පස්සේ. ඊළඟට මේක තියෙනවා නම් මල් මෝස්තරයක් හරි වෙන මොකක් හරි මෝස්තරයක් තියෙනවා නම් ඒ මෝස්තරය අර රැලි වෙනස් වෙන ආකාරයට වෙනස් වෙනවා අනිවාර්යයෙන්. එන් අන්නේ වෙනස් වීමෙන් තමයි මේකේ රැල්ලක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ දේවල් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ දේවල් අධ්‍යයනයෙන් තමයි මේක හරියට අඳින්න පුළුවන් වෙන්නේ. මේ විදිහට මම දල වශයෙන් ඇඳ ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තේ ත්‍රෙදි කෑල්ල යම් කිසි ප්‍රමාණයක් වැටලා තියෙන විදිහට පෙන්නනවා. ඊළඟට මම අනිත් පැත්තෙන් අඳිනවා වීදුරුවක්. ඒ වීදුරුව උස ලකුණු කරා පළල ලකුණු කරා මම උඩට යනකොට ටිකක් ලොකු කරනවා ඒ හැඩේ ගන්න. ඊට පස්සේ ඒ ඉරි දෙකෙන් මම ඇස් මට්ටම පෙන්නනවා. ඉස්සරහ රවුම් වෙලා තියෙන නිසා මට කොච්චර ප්‍රමාණයක රවුමක් පේනවද කියන එක අර ඉර දෙපැත්තේ චාප දෙකකින් මට පෙන්වන්න පුළුවන්. ඊළඟට ඒ විදිහටම උඩ චාප දෙකක් ගහ ගන්න ඕන. ඒ ගහ ගන්නකොට අර යට ප්‍රමාණයට වඩා ඒ කට පේන ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඊළඟට මැද වතුර මට්ටම පෙන්වනකොට අර උඩට වඩා මැද මට්ටම චුට්ටක් වැඩි වෙන්න ඕන. යට රෙනකොට ඒක ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒ විදිහට තමයි ඇස් මට්ටම අපි මේ භාජනයක් ඇතුළේ පෙන්වන්නේ. ඒ ඇස් මට්ටම පෙන්වන්න තමයි අපිට මේ විදිහට වස්තුන් ටිකක් දෙන්නේ අඳින්න. ඒ වස්තුවල තියෙන හරියට අධ්‍යයනය කරොත් මෙන්න මේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ දේවල් හරියට ඇඳේ නැත්තම් ඔයගලන්ට ලකුණු ලබා දෙනකොට නිර්ණායක වලට ලකුණු දෙද්දී ඒවා නැති වුණොත් අනිවාර්යෙන් ඒ නිර්ණායක වලින් ලකුණු කීපයක් අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම මෙතෙන්දී බීම බටයක් වගේ බටයක් අඳිනවා. ඒ බටේ වතුර හරහා ගමන් කරනකොට වර්තනය වෙලා පේන නිසා වර්තනය වෙලා පේන්න මම පොඩ්ඩක් ඇද කරනවා. ඊළඟට මට මේකේ ආලෝකයේ වැටෙන පැත්ත මම මේකෙන් ලකුණු කරගත්තා. ආලෝකයේ වැටෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත හැම වෙලාවෙම අඳුරු ස්වභාවයක් තියෙන්නේ. ඒක නිසා මම මේ පෙට්ටියේදී මද ආලෝකයක් මෙතෙන්ට යොදනවා. ඊට පස්සේ නැවත ඉරි ඒ කුඩ මඳිනවා. ඒකෙන් ඔයාලට පුළුවන් අතේ ප්‍රෙෂර් එක අඩු වැඩි කිරීමෙන් සහ රේඛාවන් ළඟ ළඟ භාවිතා කිරීමෙන් මේ වස්තුවල ආලෝක තත්ත්වයන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක පෙන්වන්න පුළුවන්. මම මේ පෙට්ටියේ පැති දෙක පෙන්වන්න. එක පැත්තක් ලාවට එක පැත්තක් තදට ඉරි ගහලා පෙන්වනවා. සමහරක් විට මේකේ රේඛාවේ ඝන දිශාව වෙන් කරගත්තයින් පස්සේ වෙනස් කිරීම කරයින් පස්සෙත් පුළුවන් තල දෙකක් කියන එක හොඳින් පෙන්වන්න. එහෙම නැතුව අතේ ප්‍රෙෂර් එක අඩු වැඩි කිරීමෙනොත් ආලෝක තත්ත්වයන් වෙනස් කිරීමෙනොත් මේක පෙන්වන්න පුළුවන් තල දෙකක් කියන බව. ඊළඟට මම පහළට එද්දී අඳුර වැඩි කරනවා. අඳුර වැඩි කරන්න හේතුව තමයි අර රෙදි කෑල්ලෙන් වැටෙන හේවණැල්ල මේකට වැටෙන්න පුළුවන්. ඒක පෙට්ටිය දිගේ ගිහිල්ලා ඊට පස්සේ ආයේ ලෑල්ලටත් වැටෙනවා. ඊළඟට මම මේ කොමඩු කෑල්ලේ යට කොටස අඳින්න ආස නිසා ඉස්සෙල්ලම මම එතනින් පටන් ගන්නවා. ඒක ටිකක් අඳුරු කරනවා. ඊළඟට කොමඩු වල ඇට එහෙම කළු පාටින් පේන්න පුළුවන්. ඒවා
ටිකක් අඳුරු කර අත තද කරලා ඊළඟට ලා පාටක් තියෙන නිසා මම ඈතින් ඈතින් ඉර ගහලා මේ විදියට ඒකේ අඳුරු ස්වභාවය පෙන්වනවා. ඊළඟට මම මෙතෙන්දී ආලෝකයේ අඩු වැඩි කිරීම රේඛාවන්ගෙන් සහ අත තද කිරීමෙන් කරලා පෙන්නනවා. එතෙන්දී ප්‍රධාන කාරණයක් තමයි තමන්ගේ අතේ ප්‍රෙෂර් එක අඩු වැඩි කිරීම. ඒ කියන්නේ අත තද කරන ප්‍රමාණය අඩු වැඩි කිරීමෙන් ඕගලන්ට අඳුර පෙන්වන්න පුළුවන්. තවත් ආය රේඛා ළඟින් ළඟින් යොදනවා නම් ඒකෙන් තවත් අඳුරු කරලා පෙන්වන්න පුළුවන්. මේ ක්‍රම දෙක භාවිතා කරන්න පුළුවන්. රේඛාව සහ තමන්ගේ අතේ ප්‍රෙෂර් එක මත තමයි ද්‍රව්‍යවල එළිය අඩු වැඩි වීම පැන්සලකින් අදිනකොට සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම හිතන්න ඕන දේ තමයි සුදු වස්තුවක් නෙමේ මේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම රේඛාවක් ඒ තැනට එකතු වෙන්නම ඕන. රේඛාවක් වැටුනොත් තමයි සුදු වර්ණයක් නෙමේ වෙන වර්ණයක් කියන එක අපිට දැනෙන්න ගන්නෙ. ඒක නිසා හැම තැනදීම යම් කිසි ආලෝකයක් තියෙනවා නම් අඳුරක් තියෙනවා නම් ඒක අවබෝධ වෙන්න පැන්සලෙන් රේඛා අඩු වැඩි කිරීම කරන්න ඕන. දැන් මම මෙතෙන්දි කලේ හෙවණැලි වැටෙන තැන් වලට මම තද පාටවල් එකතු කරගන්නවා. ඒ කියන්නේ අත පොඩ්ඩක් තද කරනවා. මට මෙතෙන්දි 6B වගේ පැන්සලකින් මේක කරන්න පුළුවන්. එතනින් එහාට තවත් අද ආලෝකයකට යනවා නම් 8B වගේ පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මට ආස හිතෙන තැන් තැනින් තැන ටිකෙන් ටික මෙහෙම වැඩ කරගෙන යනවා. රෙදි කෑල්ලියම් කිසි කොටස් හැම වෙලාවෙම එකම වස්තුවක් කරලා ඉවර කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට තැනින් තැන මේක වැඩ කරන්න පුළුවන්. මම මෙතෙන්දී ආලෝක තත්ත්වයන් අඩු වැඩි වීම පෙන්වන්න එක මත එක ඉරියොදලා අඩු වැඩි කිරීම කරනවා. ඊළඟට අපිට පේන මේ වීදුරුව විනිවිද පෙනෙන සුළු ස්වභාවයක් තියෙන නිසා මම ඒ තැන්වලදී අර සුදු වර්ණය ඉතුරු කරලා සමහරක් තැන්වලදී වැඩ කරන්න උත්සාහ කරනවා. එහෙම කරනකොට අර විනිවිද පේන ස්වභාවය ඇති වෙනවා. එහෙම නැතුව එක ළඟ දිගටම ඉරි ගහගෙන ගිහිල්ලා පස්සේ අඩු වැඩි කිරීම කරන්න ටිකක් අමාරු වෙනවා. ඒක නිසා අර සුදු වර්ණය ඉතුරු කර ගැනීම කරන්න වෙනවා විනිවිද පේන වස්තුවක් අඳින්දී. ඊළඟට මොනවා හරි හැඩයක් තියෙනවා නම් ඒ ඉදරුවේ ඒවත් දාගන්න පුළුවන්. ඊළඟට වතුර මට්ටම පෙන්නලා තියෙනවා නම් ඒක අඳින්න ඕන අනිවාර්යෙන්. ඒකෙන් දෘෂ්ටි කෝණය කොච්චර වෙනස් වෙලාද කියන එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ පත්‍රවල ආලෝකයේ අඩු වැඩි වීම වෙනස් වෙන විදිය, රේඛා ගමන් කරන විදිය, නාරටි ගමන් කරන විදිය අපිට රේඛාවෙන් පෙන්වන්න පුළුවන් මේ විදියට. මේක කරද්දී ගොඩක් වෙලාවට පත්‍රය ගමන් කරන දිශාවට තමයි රේඛාව යොදන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ නිමාවක් සහ හොඳ අවබෝධයක් ලැබෙන්නේ කොහොමද මේ පත්‍ර ගමන් කරලා තියෙන්නේ කියන එක. ඊළඟට මම මේ මල් පෙතිවලත් යම්කිසි ආලෝකයක් තියෙන බව පෙන්වන්න පහළට එද්දී අඳුරු කරනවා. ඒකෙන් පුළුවන් මල් පෙත්ත රවුම් කියන බව පෙන්වන්න සහ ත්‍රිමාණ බව එළිය අඳුර පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදියට ද්‍රව්‍යයන් වලට වැටෙන ආලෝකය පාලනය කරමින් ඔගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම කාරණය තමයි මේ අඳින කොළය සංරචනය වෙන්න ඕන හරියට. ඉඩ අඩු වැඩි වෙන්න බෑ. ඊළඟට මම මෙතෙන්දි කලේ ඇතුල් පැත්තට ආලෝකය වැටෙන්නේ නැති නිසා කටේ මම අඳුරු ආලෝකයක් එතෙන්ට යොදනවා. ඒ කියන්නේ පැන්සල එක මතු පිට එක රේඛා යොදමින් නැවත නැවතත් අඳිනවා. ඊළඟට මට හෙවණැල්ලක් මෙතෙන්දි යොදන්න පුළුවන්. ඒ හෙවණැල්ල යොදනකොට අර වස්තුවේ තියෙන රවුම් ආකාරයට යොදන්නේ නැහැ. මොකද හෙවණැල්ල වැටෙන්නේ පැතලි තලයක් මතට නිසා. ඒ පැතලි තලයේ තියෙන හැඩයට තමයි අපි රේඛාවන් ගමන් කරවන්නේ. මේ විදියට හෙවණැලි යොදා ගන්න පුළුවන්. පෙට්ටියකදී නම් හෙවණැල්ල වැටෙන විදිය වෙනස් වෙනවා. මුළු වලින් එකතු වෙලා හෙවණැල්ල එකතු වෙලා හැදෙනවා. ඊළඟට මේ වීදුරුවෙත් යම් කිසි ප්‍රමාණයක් හෙවණැල්ලක් වැටෙන බව පෙන්නනවා. බටයක් ඇතුලේ තියෙනවා කියලා මට පෙන්වන්න පුළුවන් මෙහෙම. ඊළඟට තවත් දෙයක් තමයි මෙන්න මේ අපි අඳින ලෑල්ලේ ඝනකම පෙන්වන්න ඕන. එතෙන්දී එක පැත්තකට වැටෙන ආලෝකය අඳුරු සහ එළිය වශයෙන් අඩු වැඩි කිරීමෙන් අපිට තල ගැළපීම කරන්න පුළුවන්. ඉස්සරහින් පෙරබිමේ අපිට මේක තියෙනවා කියන එක දැනෙන්න ගන්නවා ලෑල්ලට මේ විදිහට අඳුරු ආලෝකයක් මෙතෙන්ට එකතු කිරීමෙන්.
ඊළඟට මම අනිත් පැත්තටත් එකතු කරනවා මේ විදියට මද ආලෝකයක්. එතකොට මට අර ඉස්සෙල්ල කරපු එකට වඩා යම් කිසි අත සැහැල්ලු ප්‍රමාණයකින් තමයි මම ඉරියව් දාන්න ඕන මෙතෙන්දි. මේ විදියට ඊළඟට කලේ මතු පිට මොනවා හරි හැඩයක් තියෙනවා නම් ඒ හැඩ ඇඳ ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදියට වොලිබෝලයක් තිබුණ නම් ඒ වගේ තියෙන මතු පිට ස්වභාවයන් වල තියෙන ලක්ෂණ ඒවා අඳින්න පුළුවන්. මොනවා හරි ලේබල් එකක් තියෙනවා නම් ඒවා අඳින්න පුළුවන්. ඒවා වැඩි වශයෙන් කරන්න පුළුවන් දේවල් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හැඩවල ගති ලක්ෂණ හැඩේ වෙනස් වීම හැඩේ සැකසීම කොහොමද අඳින්නේ කියන එක තමයි ද්‍රව්‍ය බල ඇඳීමේදී බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මෙන්න මේ පාඩම ඔයාලට නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න ඕන අධ්‍යයනය කරන්න ඕන. ඒ අධ්‍යයනය කිරීමෙන් ඔයාලට පුළුවන් ඉතාමත් ඉක්මනින් ඕනම වස්තුවක හැඩය දැනගන්න. ඒ හැඩය දැන ගැනීම ප්‍රකාශන චිත්‍රයක් ඒ කියන්නේ අපිට මාතෘකාවටක චිත්‍රයක් අඳින කොටත් වෙන යම් කිසි වැඩක් කරන කොටත් අනිවාර්යයෙන්ම මේ වස්තුවල හැඩ තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඒ දේවල් වලදීත් අඳින්න. උදාහරණයක් විදිහට මිනිස් රූපයක් අඳිනවා. මිනිස් රූපේ මූණ හැඩේ තියෙන්නේ ගෝලාකාර හැඩයක්. ඒ ගෝලාකාර හැඩයකට එළි අඳුර දාන්නේ කොහොමද කියන එකේ පූර්ව අධ්‍යයනය තමයි මේ ද්‍රව්‍ය බල ඇඳීම කියලා කියන්නේ. ඒක නිසා මේ අධ්‍යයනය හරියට කරන කෙනෙකුට ඒ දේවල් අඳින්න එච්චර පහසු වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ පාඩම හරහා ඕගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න ලැබුණ කියන එක. අපි නැවත පාඩමකින් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.